අයිබෝවන් සුබෝ දෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්තිය විකාශය තුළින් ඔබ හමුවන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්තිය සිරස්තල වෙත. විශ්‍රාම වැටුප් ක්‍රමය තවතුරටත් නවීකරණය කිරීමට නම් රටේ ආර්ථිකය වේගවත් කළ යුතුයි අගමැති කියයි. සැලසුම් කර ඇති ආර්ථිකයකට ගැළපෙන පරිදි මෙරට තරුණ තරුණියන් සෝදානම් කිරීම තම අරමුණයි ගෝඨාභයගෙන් ප්‍රකාශය. අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජයට කර ඇති ඉල්ලීම එරට නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානයට. හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට අදාළ ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකා ආදර්ශය රජයේ මුද්‍රණාලය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දී තිබෙනවා. මෙම ජනාධිපතිවරණය සඳහා භාවිතා කරන ඡන්ද පත්‍රිකාව අඩි දෙකකට ආසන්න දිගකින් යුක්ත වීම විශේෂත්වයක්. එළඹෙන නොවැම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 35 දෙනෙක් සිය නාම යෝජනා පත්‍ර මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දුන්නා. මේ අතර ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකා ආදර්ශය රජයේ මුද්‍රණාලය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දී තිබෙනවා. එම ආදර්ශයට අනුව මෙම ජනාධිපතිවරණය සඳහා භාවිත කරනු ලබන ඡන්ද පත්‍රිකාව දළ වශයෙන් අඟල් 2ක් වූ උපපත්‍රිකාව සහ තවත් අඟල් 24ක් සමග සම්පූර්ණ දිග අඟල් 26ක් වනවා. මෙවැනි අසාමාන්‍ය දිග කින්දුතු ඡන්ද පත්‍රිකාව හේතු කොටගෙන සහ අපේක්ෂකින් සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් එක් මධ්‍යස්ථානයකට පත් කළ හැකි ඡන්දපල නියෝජිතීන් 70ක් ගණන් කිරීමේ නියෝජිතීන් සංඛ්‍යාව 175 දක්වා ඉහළ යාම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. අදාළ මාධ්‍ය නිවේදනයෙන් කරුණු කිහිපයක් උපුටා ගැනීම. ඡන්ද පෙට්ටි නැවත සකස් කිරීමට සිදුවීම හෝ ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි ආනයනය කිරීමට සිදුවීම. ඡන්ද පොළවල් නැවත පරීක්ෂා කොට වඩාත් ඉඩ පහසුකම් සහිත විකල්ප ස්ථාන වෙත විතැන්වීමට සිදුවීම. විදුලිය ජලය දුරකථන වැනි පොදු පහසුකම් සඳහා වන අපේක්ෂිත වියදම අධික වීම වැනි කරුණු මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර තිබෙනවා. උපුටා ගැනීම අවසන්. මේ අතර පැෆරල් සංවිධානය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකින් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳවයි. අදාළ මාධ්‍ය නිවේදනයෙන් කරුණු කිහිපයක් උපුටා ගැනීම. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ 1981 අංක 15 දරන ජනාධිපති මැතිවරණ පනත ඇතුළු ජනරජයේ සෙසු සියලු නීති උල්ලංඝනය නොකිරීම. මැතිවරණ ව්‍යාපාරය තුළ පොලිතින් භාවිතයෙන් බැහැරව හා පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම. මැතිවරණ ප්‍රවර්තන කටයුතු පවත්වාගෙන යාමේදී කිසිදු නීති විරෝධී හෝ යුක්ති සහගත නොවන ක්‍රියාවක් සිදු නොකිරීම. ඡන්දය ලබා ගැනීමේ අරමුණින් මැතිවරණ දූෂණ කටයුතු හෝ ඡන්ද දායකින්ට අල්ලස් ලබා දීමෙන් වැළකී සිටීම. වාර්ගික සහ ආගමික වෛරය පැතිරවීම සහ අනුබල දීම සිදු නොකිරීම. රාජ්‍ය බලය හෝ රාජ්‍ය දේපළ අයථා ලෙස මැතිවරණ ව්‍යාපාරවලට භාවිත කිරීමෙන් වැළකී සිටීම. උපුටා ගැනීම අවසන්. මේ අතර පොලිස් බුලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වීමෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයට සම්බන්ධ පෝස්ටර් කටවුට් ආදී නීති විරෝධී ප්‍රදර්ශන ඉවත් කිරීම සඳහා රුපියල් මිලියන 45.8 මුදලක් වෙන් කර ඇති බවයි. එවැනි පෝස්ටර් සහ වෙනත් සැරසිලි සම්බන්ධයෙන් වෙද්දී විශේෂයෙන්ම පොලිතින් ද්‍රව්‍ය යොදාගෙන ඒ සැරසිලි සිදු කරන අවස්ථාවන් වලදී මේ පිළිබඳව ජාතික පාරිසරික පනතේ ප්‍රකාරව නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් තිබෙනවා. මේ පොලිතින් භාවිතය තහනම් කරපු 2017 සැප්තැම්බර් 1 දින ඇති අංක 20:34 ඇලීරක් 37 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය. මේ ගැසට් පත්‍රයේ සඳහන් ප්‍රතිපාදනවලට අනුව පොලිතින් භාවිතය තහනම් වෙනවා. ඒ අනුව අපි මෙවර විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. පොලිතින් භාවිතය මේ ජනාධිපතිවරණයේ සැරසිලි සඳහා යොදාගෙන තිබෙන අවස්ථාවලදී ජනාධිපතිවරණ පනතේ තිබෙන ප්‍රතිපාදනවලට අමතරව ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන ප්‍රකාරවත් ඒ අදාළ තැනැත්තන්ට එරෙහිව නඩු පැවරීමේ සහය කටයුතු සිදු කිරීම සඳහා නීති විරෝධී පෝස්ටර් බැන කටවුට් ආදී ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1045ක් දිවයින පුරාම පොලිස් ස්ථානවලට ආදේශ කර ගැනීමට මේ වන විටත් අනුමැතිය ලබා දී තිබෙනවා. පෝස්ටර් කටවුට් බැන ආදී නීති විරෝධී ප්‍රදර්ශන ඉවත් කිරීම සඳහා රුපියල් මිලියන 45.8 මුදලක් මේ වන විටත් වෙන් කර තිබෙන බවත් සඳහන් කිරීම අවශ්‍ය වෙනවා. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ දින මහනුවර ප්‍රදේශයේ පැවති වැඩසටහන් රැසකට සහභාගී වුණා. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.
අනුතුරුව ශ්‍රී දළදා මාලිගාවේ සතර මහා දේවාල භූමියේදී ත්‍රිනිකායක මහා සංඝරත්නය 500 නමකගේ සහභාගීත්වයෙන් ජයපිරිත් සජ්ජායනය කර ආශිර්වාද කිරීම සිදු කෙරුණා. මෙහිදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් විසින් කෙටි අනුශාසනාවක්ද සිදු කරනු ලැබුවා. මේ පැවිදි හැම දිනාගේම ප්‍රාර්ථනාව දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකු රටේ නායකයා පාලකයා පාලන තන්ත්‍රයේ රාජ්‍ය සේවය අනිවාර්යයෙන්ම බෑමි විය යුතුමයි. පරිපාලනය දහමත් එක්ක ගලපා ගැනීම තමයි ඉතා වැදගත් වන්නේ. පාලකෙක් නම් අනිවාර්යයෙන්ම දහමේ ඉගැන්වෙන ඒ සතර සංග්‍රහවත් එවැදීම දසරාජ ධර්මය නිරන්තරයෙන් තමන්ගේ ඇඟේ මේ මස් නහර එක්ක ඉනන්තුරුව මල්වතු මහා විහාරයේ වෙත ගිය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ශාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිප්පටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. පසුව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුඹුරේ විමලදම්ම අනුනාහිමියන් බැහැදුටු අමාත්‍යවරයා අස්ගිරි මහා විහාරයේ වෙත ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහානාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මෙහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකටද අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. දසරාජ ධර්ම අනුගමනය කරමින් තාමත්ම ධර්මිෂ්ඨ නිහතමානී මනුෂ්‍යත්වය රජ කරවන සංවර්ධිත මාතෘභූමියක් නව තාක්ෂණය තුළින් විදෙන මහා මාතෘභූමියක් නිර්මාණය කරනවා කියන එක ප්‍රකාශ කරන කැමතියි. අපි ඉදිරි කාලයේදී එළි දක්වන්නට කටයුතු කරනවා. මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හුදෙක් කොළ කෑලි කීපයක් එමත් නැත්නම් පොතක් පමණක් නොවේ. ඒක මම රටේ ජනතාවත් සමග ඇති කරගන්න සමාජ ගිවිසුම. ඒ ගිවිසුම අපි ඉදිරි කාලයේ විධිමත් වෙ එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා. තව සති කිහිපයක් ඇතුළත ඒක ඉදිරිපත් වෙනවා. විපක්ෂයේ නගන විවේචනවලට චෝදනාවලට කියන්න තියෙන එකද සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මේ රටේ ජනතාවගේ ආශිර්වාදය තුළින් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙනකොට පළවෙනි පැය 24 තුළ රට ගොඩනගන ජනාධිපති කාර්යසාධක බලකායන් රාශියක් ආරම්භ කරනවා. එකක් තමයි රාජ්‍ය සේවයේ තිබෙන විෂමතා ඌනතා ප්‍රශ්න කාලවකවානු සහිත විසඳලා අවසන් කරන්න. සමාජ සාධාරණත්වය මුදුන්පත් කරගමින් සෞභාග්‍ය සම්පන්න සශ්‍රීක මාතෘභූමියක් නිර්මාණය කරමින් මේ රටේ සැමට සෙත සැලසෙන ආකාරයට අපි රාජ්‍ය යාන්ත්‍රණ ව්‍යුහය මෙහෙමමින් රටට සේවයක් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉනන්තුරුව මහනුවර මැණිකින්න හුරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙත වෙත ගිය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බ්‍රාහ්මණ්‍ය මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාණි පෙම්සිරි මහානායක හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනුතුරුව මීරමක්කම් මුස්ලිම් පල්ලිය වෙත ගිය අමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරත වුණා. මහනුවර රදගුරු ආචාර්ය වියන් ප්‍රනාන්දු පියතුමා බැහැදකීම සඳහා අමාත්‍යවරයා ඉන්නනතුරුව පැමිණියා. කටුගලේ ශ්‍රී සෙල්වනායකම් කෝවිලේ පැවති ආගමික වතාවත් සඳහාද එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති දුරාපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. සැලසුම් කර ඇති ආර්ථිකයට ගැළපෙන පරිදි මෙරට තරුණ තරුණියන් සූදානම් කිරීම ඉදිරි රජයක් තුළ තම ප්‍රමුඛ අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතර උයන්මත්ත ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහා සම්මේලනයට එක් වෙමින්. අද බලන්න අපේ තරුණ තරුණියන් කෙතරම් ප්‍රමාණයක් අතරමං වෙනවද කියලා. ආර්ථිකයට සුදුසු නොවන උපාධි ලබලා අතරමං වෙනවා. ලක්ෂ 5ක් තරුණ තරුණියන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා. ලක්ෂ 2ක් සමත් වෙනවා. 35,000ක් පමණයි විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නේ. ඊට අමතරව සාමාන්‍ය පෙළදී අතරමං වෙන සිසුන්. මේ වගේ විශාල සංඛ්‍යාවක් අපේ තරුණයන් අපේ අනාගතය හරි මඟකට යොමු වෙන්නේ නැතුව අතරමං වෙනවා. අපේ රජයක් තුළදී අපි ප්‍රථමයෙන්ම කරන්නේ මෙන්න මේ අතරමං වෙන තරුණ තරුණියන් උසස් අධ්‍යාපනයක් ලබා දීලා මේ අපේ අපි සැලසුම් කරන ආර්ථිකයට සුදුසු වන පරිදි අධ්‍යාපනයක් ලබා දීලා ඔවුන්ව ආර්ථිකයේ ප්‍රතිඵල ගන්නට පුළුවන්
රැකියාව සුදුසු වේතනයක් සහිත රැකියාවක් ලබා ගන්නට පුළුවන් වන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්නට මුදල් ආයෝජනය කරනවායි කියන එක මේ අවස්ථාවේ මතක් කරනවා. මේක අපි කෙටි කාලිනවත් දීර්ඝ කාලිනවත් කරන්නට ඕන. හතේ අටේ පන්ති ඉඳලම ඔවුන් පුහුණු කරන ක්‍රමයක් තියෙනට ඕන. හැබැයි කෙටි කාලිනව අපි විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන සියලුම තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ඒ යටිතල පහසුකම් අපි අනිවාර්යයෙන්ම පළවෙනි අවුරුද්දේ ඉඳලම ලබා දෙනවා කියන එක මම මතක් කරන්න ඕනේ. රට සංවර්ධනය කර සමෘද්ධිය කරා ගෙන යා හැකි හොඳම කණ්ඩායම තමන් සමග සිටින බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දහස් ලැබීමෙන් අනතුරුව මේ රටේ මේ සිදු වී තිබෙන දේශපාලන සංස්කෘතිය නිසා මේ රට ඉදිරියට නෙමෙයි ගොස් තිබෙන්නේ නැවත නැවතත් පසුපසට. එහිදී රටේ පුරවැසියෙක් හැටියට සෑම කෙනෙක්ටම යුතුමක් තිබෙනවා. එහිදී ඔහුගෙන් කළ යුතු කාර්ය ඉටු කරා. මා යුද හමුදාපති හැටියට විශ්‍රාම ගත්තේ බොහොම සන්තෝෂයෙන්. නමුත් පසුව මා දැක්කා මේ රටේ ඇති වී තිබෙන සහ ඇති වෙන්නට යන මේ ව්‍යසනයන් පිළිබඳව සහ මතු පරපුරේ ඉපදෙන්නට ඉන්න මේ රටේ සෑම පුරවැසියෙක්ගේම දරුවන්ගේ අනාගතයෙන් තමයි මේ ඊයේ ජයග්‍රහණය ලබා ගත්තේ. එහිදී අපි තෝරාගත් පක්ෂය සහ එම සලකුණ දිහා බලන්න. විදුලි බුබුල. ඒ විදුලි බුබුලෙන් පෙනෙන්නේ මේ ආලෝකයේ නැති තැනක රට වැටලා ඉන්න තැනක අඳුරේ තිබෙන මේ රට නැවත දීප්තිමත් ඒ ආලෝකය ලබා ගන්න පුළුවන් කණ්ඩායම තමයි මේ ක්‍රැෂ් වෙලා ඉන්නේ. ඔබතුමා බලයට ආවට පස්සේ රජයේ පිටවන්නේ කොහොමද? කවුද ඔබතුමාගේ අග්‍රාමාත්‍යවරයා? දානමි සංශෝධනයට අනුව පැහැදිලිවම ජනතාව තුළ කතිකාවක් තිබෙනවා. නමුත් මතු පිටින් දකින ඒ කතිකාවට වඩා එය තුල ජනාධිපතිතුමාට විශාල බලතලපුරසක් තිබෙනවා. ඌ ඒ නොදැන තමයි මේ ගැන කතා කරන්නේ. එහිදී ඒ ලැබෙන බලතල තුලින් පැහැදිලි ඊළඟ මහමැතිවරණය තිබෙන තෙක් මෙම රජය සමග පවතින රජය සමග කටයුතු කරන්න වෙනවා. මම පෙරදී සඳහන් කළා අපේ මේ ගමන ජනාධිපතිවරයෙන් පමණක් වරණයෙන් පමණක් නවතින ගමනක් නෙමෙයි. පැහැදිලිවම අපි ඊළඟ මහමැතිවරණයටත් ඉදිරිපත් වෙන ගමනක්. එහිදී ජනාධිපතිතුමාගේ වරප්‍රසාද නීතිමය අර්ථයෙන් මොනවද කියන එක සරලව ගත්තොත් යම් යම් දේවල් තියෙනවා ඌට කළ හැකි. මේ රටම කතා කරනවා මේ කැබිනට් මණ්ඩලය තමත් විශාලයි. මේක රට දරන්න බෑ. බලතල තිබෙනවා. අදත් බලතල තිබෙනවා. ඒ නොකරන එකයි ප්‍රශ්නේ. නමුත් තිබෙන බලතල තුළ රටට දැනෙන වෙනසක් පැහැදිලිව කරන්න පුළුවන්. මහමැතිවරණයේ පැහැදිලිවම ඔබ කියන එක හරි. තේන්නව රජයත් එක්ක ගමන් කරන්න වෙනවා. එසම එකගතාවයකට පත් වෙනට වෙනවා මේ මාස 4කට පහ කාලයකට. අනිත් අපේක්ෂයෙන් නම් කියනවා ඇති මම ජනාධිපති මගේ අගමැති මෙයා. මම අගමැති මම ජනාධිපති මෙයා කියලා කියනවා ඇති. මේ ව්‍යාපාරිතල මට කියන්න තිබෙන්නේ මම ජනාධිපති මගේ අගමැති ඔබලාමයි තිබෙන්නේ. ඔබලා තෝරා ගන්න අගමැති තමයි මගේ අගමැති. බැඳුම් කර නඩුවේ ප්‍රධාන විත්තිකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජයෙන් කර ඇති ඉල්ලීම සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවත් එය සලකා බලමින් සිටින බවත් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසනවා. ඒ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළ ලිපි ලේඛනවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය අත්සන් තැබුවේ ඉකුත් සැප්තැම්බර් මස 6 වනදායි. අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණියුත් ලිපි ලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට මෙරට රජය පියවරගෙන තිබුණා. මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එම ලිපිලේඛන ඉකුතා සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත යොමු කිරීමට කටයුතු කළ අතර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයට එම ලිපිලේඛන භාර දීමට කටයුතු කර තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා රජය විසින් අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙනවා ගැනීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජය වෙත කර ඇති ඉල්ලීම මෙවන විට එරට නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ. විට එරට නීතිපති දෙපාර්තමේන්තුව මගින් එය සලකා බලමින් පවතින බව අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළා. ශ්‍රී ලංකා රජය විසින් බැඳුම් කර නඩුවේ ප්‍රධාන විත්තිකරු වන අර්ජුන් මහේන්ද්‍රන් උදාර්පණය කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජය වෙත කර ඇති ඉල්ලීම මේ අවස්ථාවේදී සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවටත් එය සලකා බලමින් පවතින බවටත් සඳහන් කරමි.
විශ්‍රාම වැටුප් ක්‍රමය තවදුරටත් නවීකරණය කිරීමට නම් රටේ ආර්ථික වර්ධන වේගය 7.5%කින් ඉහළ නැන්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹදී පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. රටේ නීතිය අනුව ඔබ සියලු දෙනාටම යම්කිසි වයසක විශ්‍රාම යන්න තියෙනවා. දේශපාලඥයන්ට එහෙම විශ්‍රාම යෑමක් නෑ දැනට. ඒ නිසා මමත් මහින්ද රාජපක්ෂත් සම්බන්ධන් මැතිතුමත් තාම සේවයේ ඉන්නවා. මං හිතන්නේ නම් තුන්ම කිව්වේ නිසා මම මැතිවරණ නීතියත් උල්ලංඝනය කළා නැහැ. ආණ්ඩුවක් හැටියට විශ්‍රාමිකයන් වෙනුවෙන් අද අපිට දෙවතාවක් මේ අවස්ථාවේදී විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කරන්නට අවස්ථාව ලැබුණා. විශ්‍රාම වැටුප් ක්‍රමය මීටත් වඩා නවීකරණය කරන්නට පුළුවන්. ඒතේ කරන්න තියෙන්නේ අපේ රටේ ආර්ථිකය වර්ධන වේගය 7%කට වැඩි කළා. එසේ කරන්න නම් අපේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට අපි පත් කරන්න ඕනේ. අපනයන ආර්ථිකයෙන් එන වේගයෙන් තමයි අපිට දියුණු වෙන්න තියෙන්නේ. දැනට අපනයන ඉදිරියට ගෙනියන්න පුද්ගලිකාංශයට උදව් උපකාර කරන්න ඊළඟ අවුරුදු කීපයට රුපියල් බිලියන 500ක් අපි පොරොන්දු වෙලා තියෙනවා. මොකද ආර්ථික සංවර්ධනය කියන්නේ රටට මුදල් වැඩි. රට මුදල් වැඩි වුණාම ආණ්ඩුවට තියෙන රජයේ මුදල් වැඩි වෙනවා. රජයේ මුදල් වැඩි වුණාම මේ වැඩ කටයුතු සඳහා අපිට වැඩියෙන් මුදල් වෙන් කරන්නට පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මේ රටේ ආර්ථිකයේ වේගය, ආර්ථිකයේ වර්ධන වේගය ඒ වගේම ඔබේ අනාගතයටත් බලපාන කාරණයක් කියලා. මෙරට ගොවි ජනතාවගේ අපේක්ෂාව වී ඇත්තේ වත්මන් ආණ්ඩුව පරාජය කර නව ආණ්ඩුවක් යටතේ කෘෂි කර්මාන්තයට අවශ්‍ය සහන ලබා ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ ජයග්‍රහණය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් බවට පත්කරන සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරුමැද පළාතේ ගොවි ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඒ නිසා ජනතාව බලන ඉන්නේ මේ ආණ්ඩුව පෙරලලා ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ මහින්ද රාජපක්ෂ මහතුමාගේ ආණ්ඩුවක් හදන්න ඒ ආණ්ඩුව තුලින් සහන ලබා ගන්න කුසකර්මයේ නගා හිටවන්න ඒ නිසා මේ ස්ථානෙට හෙට දවස් වෙනකොට දවල් දෙක වෙනකොට මේ පිටණිය උතුරලා යනවා කියන එක අපිට තාම විශ්වාසයි. ඒ වගේම රටේ වැඩ කරපු නායකයෝ දෙන්නේ තමයි අනාගතේදී මේ රට බාරගන්නේ. එනිසා අපි මේ මැතිවරණය තාම අතිවිශිෂ්ට ආකාරයෙන් ජයග්‍රහණය කරනකොට රජ රට ජනතාවත් තාම ඉහලින් දායකත්වය ලබා දෙනවා කියන එක දැනගලතියි. නව කැලණි පාලමේ වැඩ කටයුතු අවසන් වූ පසු කොළඹ තදාසන්න ප්‍රදේශවල පවතින රථ වාහන තදබදය 50%කින් අවම කර ගැනීමට හැකිවන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. නව කැලණි පාලම ව්‍යාපෘතියේ වැඩ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ දින පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපි හම්බන්තොටෙන් එහා මත්තල සිට 2016 ආරම්භ කරපු දකුණු අධිවේගී මාර්ග දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය දැන් අවසන් කරමින් යනවා. තව මාස දෙකකින් විවෘත කරන්න පුළුවන්. හම්බන්තොටෙන් ගමන ආරම්භ කරන කෙනෙකුට එතනින් කෙලින්ම මාතර ගාල්ලට ඇවිල්ලා ඒ වගේම කොට්ටාවට ඇවිල්ලා කොට්ටාවෙන් කොළඹ නගරය තුළට සම්බන්ධ නොවි පිටටද වටරවුම පාරේ OCH3 කියන කොටස අපි හෙට අනිද්දා විවෘත කරන්න සූදානම්. කෙලින්ම එතනින් සම්බන්ධ වෙන්න පුළුවන් මධ්‍යම අධිවේගි මාර්ගයට හෝ කොළඹ කටුනායක අධිවේගි මාර්ගයට සම්බන්ධ වෙන්න පුළුවන්. නව කැලණි පාලම 20-20 වෙනකොට සම්පූර්ණ වුණාම මේ තදබදය 50%කින් අඩු වීම සහ ඊට පස්සේ කුළුණු මත ඉදිකරන ඒ අධිවේගි මාර්ග ටික හැදුනම කොළඹ නගරයේ තදබදය අපට 70%කින් 80%කින් අඩු කරන්න පුළුවන්. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යහන 12 ප්‍රවෘත්ති විකාශයේ. සුබදා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.